මෙතන එක එක ප්‍රචාර කරනවා මේ මෙච්චර ගරුත්වයක් ඇතුව අපිත් එක්ක මේ බලයට ඒක රාශි වෙච්ච විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ කණ්ඩායමට සහ අනිත් අයට කළු සල්ලි තුල කියන නරක වචනයක් පාවිච්චි කරලා කළු සල්ලි විතර නෙමෙයි මීගමුවට හොරකම කියන එක පැහැදිලිව ප්‍රසිද්ධ කරපු නායකයෙක් ඉඳගෙන තමුන්ගේ දෙසට දික් වෙන ඇඟිලි අපේ දෙසට දික් කරලා කළු සල්ලි කියන වචනයක් පාවිච්චි කරනවා මේ කිසිම සහෝදරයෙක් මේ කිසිම මන්ත්‍රීවරයෙක් කළු සල්ලි වලටවත් එහෙම නැත්නම් වෙනත් බලවේග වලටවත් නෙමෙයි අපිත් එක්ක ඒක රාසි වුණේ ඉදිරි අනාගතයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පිහිටවන අපේයි කියන රජයත් එක්ක ඒක රාසි වෙන්න තියෙන කැමැත්ත ඒකට මම ගරු කරනවා මෛත්‍රීපාල අතිගරු ජනාධිපතිතුමාට මේ වෙනකොටවත් ජනතාවගේ පැතුම තේරුම් අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ දිනපු සියලුම මන්ත්‍රීවරුන්ට පණිවිඩයක් දීලා තිබීම පිළිබඳව තමුන් කැමති තීරණයක් ගන්න කියලා රහස් ඡන්දයකට යන්න එපා කියලා ඒක මං හිතනවා මීගමුවේදී පළමිනිවරට අපි ඔප්පු කරලා මුළු ලංකාවටම පණිවිඩයක් දුන්නා. ඒ නිසා බංකොලොත් වෙච්ච එක්සත් ජාතික පක්ෂය මේනෝට එක්සත් ජාතික පක්ෂය තුලින්ම පළවා හරින්න මහ බලවේගයක් වෙනකොට දියත් කරන වෙලාවේ මීගමුවේ මේකු ජයග්‍රහයි පණිවිඩය මුළු ලංකාවම ආදර්ශයට අරගෙන මම ආරාධනාවක් කරනවා මේ වෙලාවේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ට හදවතින් මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒක රාසි වෙන්න මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒක රාසි වෙන වෙලාවේ මෛත්‍රීපාල ජනාධිපති වගෙන් ඉල්ලා හිටිනවා ඔබ එදත් අපිත් එක්ක හිටියා ඔබ තේරුම් අරගෙන ඇති මේ දුර්දාන්ත රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ හොර නඩයත් එක්ක මහා බැංකු හොරකම් කරපු ඒ හොර නඩයත් එක්ක මීගමුවේ හොර නඩයත් එක්ක මේ වගේ පුද්ගලයන් එක්ක ඉන්නවට වඩා හොඳම සුදුසු දේ ජනතාවත් ඒක රාසි කරගෙන අත්තල් බැඳගෙන අනාගතයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් පිහිටවන අපේ කියන ආණ්ඩුවක් එක්ක ඒක රාසි වෙන්න ජනතාවත් එක්ක පෙළ ගැහෙන්න කියන ආදරණීය ඉල්ලීම ඉටු කරමින් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ මාධ්‍ය ආයතන සියල්ලක්ටම විශේෂයෙන් ඊයේ දිනේ මීගමුව එක්සත් ජාතිපක්ෂ සංවිධායක ගරු රොයිස් විජිත මැතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා එතුමාගේ පරාජය එතුමා පිළිගන්නේ නැතුව එතුමාගේ පරාජය වුණේ මේ ගරු මන්ත්‍රීවරුන්ට මුදල් දීලා ලබාගත්තු ජයග්‍රහණයක් කියන එක රටාමුවේ එතුමා ප්‍රකාශ කළා. මම දැන් මුලින්ම මම ඒ ප්‍රකාශය ඉතාමත් පිළිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ පත් වෙලා ඉන්න මන්ත්‍රීවරු කවුරුත් මුදල්ට යට වෙන මන්ත්‍රීවරු නෙමේ. ඉතාමත් ගරුත්වයෙන් තමන්ගේ මන්ත්‍රිකම තුලින් ජනතාවට සේවය කරන්න ආපු පුද්ගලයෝ. ඒ නිසා මුලින්ම ඒ ප්‍රකාශය පිළිබඳව අපේ දැඩි අකමැත්ත පිළිකුල් සහගතව අපි අපේ ප්‍රකාශ කරනවා. ඒකම එතුමා මේ දේශපාලනය කළාට එතුමාගේ ජීවිත කාලය පුරාම එතුමා දේශපාලනයක් කරලා නැහැ. මීගමු සංවර්ධනයට, රටේ සංවර්ධනයට, ජනතාවගේ සංවර්ධනයට එතුමා කරපු කිසිම කාර්යභාරයක් නැහැ. ඒ නිසා තමයි එතුමාගේ මැතිවරණ මේ වීමේදී සෑමදාම එතුමා කරලා තියෙන්නේ අනෙක් අයට මඩ ගැසීම, අනෙක් අයට හොරා ගැනීම, අනෙක් අයට වෙනත් චෝදනා කිරීම තමයි එතුමා කරලා තියෙන්නේ. හැබැයි එතුමාගේ ඊතට එකකව ආලා බැලුවොත් එතුමා කීපාරක් රිමාන් ගත වෙලා ඉඳලා තියෙනවා. එතුමා කීපාරක් හොරකම් වලට පොලිසිය විසින් අත්අඩංගුවට අරන් බන්ධනාගාරගත වෙලා තියෙනවාද? එතුමා කීපාරක් මංකොල්ල කෑම් සිද්ධි වලට සම්බන්ධ වෙලා බන්ධනාගාරගත වෙලා තියෙනවද කියලා ඇහුවොත් එතුමා විතරක් නෙමෙයි, එතුමාගේ පවුලේ අය විතරක් නෙමෙයි, මීගමු ජනතාව විතරක් නෙමෙයි, මුළු රටම දන්නවා එතුමා ඔරෙක්, මංකොල්ලකාරයෙක්, වංචාකාරයෙක් කියන එක. ඉතින් ඒ ඔරා, ඒ මංකොල්ලකාරයා, ඒ වංචාකාරයා තමයි කියන්නේ මේ ගරු මන්ත්‍රීවරු මුදල් අරගෙන මේ ඡන්දෙ දුන්නා. මේ ඡන්දේ පෑදිලිව විවෘත ඡන්දයක් අපි ඉල්ලුවේ. එතුමා තමයි රාස් ඡන්දයක් ඉල්ලුවේ. රාස් ඡන්ද ඉල්ලන අය තමයි සමාජට හොර වැඩ කරන්න පුළුවන්. විවෘත ඡන්ද ඉල්ලන අය මේ මීගමට ප්‍රසිද්ධියේ පේන්න තමන්ගේ අත්උස්සල තමයි ගරු මන්ත්‍රීවරු ඡන්දෙ දුන්නේ. ඒ නිසා මම එතුමාට කියනවා මේ ගරු මන්ත්‍රීවරුන්ගේ ඒ ගරුත්වය නැතිකරන තමන්ගේ පරාජය පිළිගන්නේ නැතුව එක එක ප්‍රකාශ කරන්න එපා කියන එක මම මුලින්ම කියනවා. ඒ වගේම එතුමාට මම කියන්න කැමතියි එතුමා මේ මැතිවරණ ක්‍රමය ගැන දන්නේ නැහැ. මොකද මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය ගැන පාර්ලිමේන්තුවේ තිබ්බ පළවෙනි රැස්වීමේදී මම පෑදිලිම කියලා තියෙනවා මේ මැතිවරණ ක්‍රමය විකෘති මැතිවරණ ක්‍රමයක්. මේ මැතිවරණ ක්‍රමය තුලින් කිසිම කෙනෙක්ට පෑදිලි බෞතරයක් ගන්න බෑ. මේක පෑදිලි බෞතරයක් ගන්න නම් 90% ජයග්‍රහණය කරන්න ඕනේ. හැබැයි මීගමුවේ තියෙන
ආගම් ජාති කුල මේ සියල්ලක් එක්ක බැලුවොත් විවිධ පක්ෂ එක්ක බැලුවොත් මීගම ඉල්ලන කිසිම පක්ෂයකට 50 පන්නන්න බෑ කියන ඒක ඕනම දේශපාලඥයෙක්ට ඕනම බුද්ධියක් තියෙන මිනිහට තේරෙන දෙයක්. හැබැයි එතුමාට බුද්ධිය නැති වුණාට මට කරන්න දෙයක් නෑ. එතුමාට ඥාණය මට ගිහිල්ලා එතුමාට පොවන්න බෑ. එතුමා දේශපාලනය කරලා තියෙන්නේ බුද්ධියෙන් නෙමෙයි. එතුමා දේශපාලනය කරලා තියෙන්නේ අනුන්ට මට ගෙයිලා. ඒ නිසා හැබැයි මට බුද්ධිය තියෙනවා. දේශපාලන දැනුම තියෙනවා. දේශපාලන පරිණතභාවය තියෙනවා. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳව පාර්ලිමේන්තුවේ එදා කියපු දේම තමයි අදත් මම කියන්නේ. මේ මැතිවරණ ක්‍රමයේ විකෘති මැතිවරණ ක්‍රමයක්. මේ මැතිවරණ ක්‍රමයේ තුලින් කිසිම පළාත් පාලන ආයතනයකට මේ පෑදිලිය මේ ගමන හරියට කරගෙන යන්න බෑ. මොකද මේ දිනනාය පරදිනවා, පරදිනාය දිනනවා. මේක අපි මුලින්ම කිව්වා. මේ මැතිවරණ ක්‍රමයේ ගෙනාවේ කවුද? මේ මැතිවරණ ක්‍රමයේ ගෙනාවේ එතුමාලගේ නායකයෝ. මේ නායකයෝ ගෙනාවම අපි කිව්වා මේ මැතිවරණ ක්‍රමය වැරදි කියන එක. ඒ අනුව අපි මේ මැතිවරණ ක්‍රමය සම්මත වුණාට පස්සේ අපි බලන්නේ අපේ ජයග්‍රහණය. අපේ ජයග්‍රහණය අපි බලද්දී මේ මැතිවරණ ක්‍රමයට අදාළ දේශපාලන තීන්දුව තීරණ ටිකක් අපි ගන්නවා. අපි ඒ අනුව මීගමු ආසනය තුල අපිට සහයෝගය දක්වන ස්වාධීන කණ්ඩායම් තුනක් ඉදිරිපත් වෙනවා. අපි වෙනම ඉදිරිපත් වෙනවා. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඉදිරිපත් වෙනවා. මේව කණ්ඩායම් බෞතරයක් ඉදිරිපත් වෙද්දී මේ ඡන්ද බෙදීම තුල කිසි කෙනෙක්ට 50% ගන්න බෑ කියන දේ අපි දන්නවා. දේශපාලනය කරන මිනිස්සු විදියට. ඉතින් ඒක වෙද්දී තමයි මේ මීගමු ආසනේ අපි 5900කින් පරාජයටපත් උනත් මන්ත්‍රීවරු එකතු කරපුවාම එතුමන්ලට දානමයක් තියෙනවා, අපිට 16ක් තියෙනවා. අපි සහයෝගය දක්වපු ස්වාධීන කණ්ඩායම් දෙකක් අපිට mantri dura දෙකක් හම් වෙනවා. එතකොට අපි 18 වෙනවා. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කියන්නේ පොදු පෝට්ටුව පාක්ෂිකයෝ කියන්නේ මේ දෙකොල්ලම එකයි. මේක එක්සත් ජාතික පක්ෂයට තේරෙන්නේ නැති උනාට අපිට කරන්න දෙයක් නැහැ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම් වෙනවා mantri dura අයක්. එතකොට 18 අය වුණාම 24යි. මේක කාටවත් සල්ලි දීලා ගන්න දෙයක් නැහැ. ඊළඟට ගරු රිෂාඩ් බදුද්දීන් ඇමතුමා, එතුමා ඉතාමත් පාර්ලිමේන්තුවේ ඉතාමත් මායක සුවදත්වයෙන් ඉන්න ඇමතිවරයෙක් විදිහට එතුමාගේ මම සහයෝගය ලැබුවා. එතුමා දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ UMPත් එක්ක යන්න කැමැත්තක් නැහැ. මොකද පෞගේ අවුරුදු 3 දැක්කම. පෞගේ අවුරුදු 3 මේ කරපු මා බැංකු මා දවල් මංකොල්ලය, ඒකම දේශීය සම්පත් පෞද්ගලීකරණය, මේ සියල්ලට විරුද්ධව තමයි අර මැතිවරණයේ ප්‍රතිඵලය දුන්නේ. එනිසා රටේ රැල්ල තියෙන්නේ පෝට්ටුවට. රටේ රැල්ල පෝට්ටුවට තියෙනවා නම් ගමේ ඉන්න ශ්‍රී ලංකා පාක්ෂිකයා කියන්නේ පෝට්ටුවත් එක්ක යන්න මිසක් UMPත් එක්ක යන්න කියලා නෙමෙයි. මොකද මේ ඉහළ නායකත්වය, ඉහළ මන්ත්‍රීවරු, ඇමතිවරු අපි එකතු වෙලා යාපාලනේ ජාතික ආණ්ඩුව අවුරුදු 3ක් යද්දී අපිට මිනිස්සුන්ට පේනවා, අපිටත් පේනවා, මටත් පෞද්ගලික පෙවුණා. ඒ නිසා තමයි මම ඒ ආණ්ඩුවෙන් ජාතික ආණ්ඩුවෙන් අයින් වෙලා ඇවිල්ලා ජනතාව එක්ක ඉටගත්තේ. හැබැයි ඒ ඉටගත්තු තීන්දුව නිවැරදි කියන එක මට තේරුණා මේ මැතිවරණ ප්‍රතිඵලත් එක්ක. එහෙමනම් තවත් මම හිතන්නේ මේ මිනිස්සු මැට්ටෝ නෙමෙයි. මේ රටේ ජනතාවට හොඳ බුද්ධියක් තියෙනවා, මේකේ මේ ජනතාවට හොඳ බුද්ධියක් තියෙනවා, මේ මන්ත්‍රීවරුන්ට හොඳ බුද්ධියක් තියෙනවා. ඒගොල්ලෝ තීන්දුව කළා. විශේෂයෙන්ම ඊයේ අපිට මාධ්‍ය තුලින් අපි දැක්කා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙක් කළු සල්ලි වලට යටත් වෙලා අපි ඡන්දේ පාවලා දුන්නා කියලා. ඉතින් ඒකට පැහැදිලි කිරීමක් කරන්න තමයි අපි අද මේ අපේ මන්ත්‍රීව නියෝජනය කරලා තිබත්ම ඇතුළු අපේ මන්ත්‍රීවරු 4 දෙනා මෙතනට එකරාශී වුණේ. ඒ අනුව අපිට විශේෂයෙන්ම කියන්න ඕනා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම. මෙතන ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ මීගමු ආසනය තුළ කොට්ටාස 3ක් ජයග්‍රහණය කෙරුවා. ඒ කොට්ටාස 3 ජයග්‍රහණය කරනකොට මුස්ලිම් මන්ත්‍රීවරු 2 සහ සිංහල මන්ත්‍රීවරයෙක් ජයග්‍රහණය කෙරුවා. ඒ අනුව මන්ත්‍රීවරු 3 දෙනාට අමතරව අතිරේක ලයිස්තුවෙන් මන්ත්‍රීවරු 3ක් අපිට හම් වුණා. ඒ අනුව 6 දෙනාගෙන් 5 දෙනෙක් මෙතන ඉන්නවා. අපි 5 දෙනා මැතිවරණයෙන් පස්සේ කවදාක්වත් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිත් සම සංවිධායකතුමා අපිව කැඳවලා සාකච්ඡාවක් අපිට ලබා දුන්නා අපි කිසි කෙනෙකුට. ඒ නිසා අවසාන මොහොත වෙනකන් අපි බලන් හිටියා මේ මාසේ 21 වෙනිදා මම සමසමගිදාහේ හැටියට මේ සියලු දෙනා මම කැඳෙව්වා. කැඳවලා අපි හැව්වා මොකද්ද මේ ගන්න ඕන තීන්දුව කියලා. ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත අනුව පොදු ජන
පෙරමුණට සහයෝගය ලබා දෙන්න අපි තීන්දුව කරනවා. ඒ තීන්දුව කිරීමේදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂ නායකත්වය, ඒ වගේම පක්ෂ ප්‍රතිපත්ති, පක්ෂ අනන්‍යතාවය ආරක්ෂා කරමින් තමයි අපි තීන්දුව ගත්තේ. මොකද විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපිට පත් වෙච්ච මුළු ලංකාවේ මන්ත්‍රීවරුන්ව කැඳෙව්වා කොටුව එතුමාගේ මන්දිරයට කැඳවලා අපි ප්‍රතිඥාවක් දුන්නා. අපේ අලුත් නවක මන්ත්‍රීවරු ප්‍රතිඥාවක් දුන්නා එතුමා ඉදිරියේ. එවැගේම එතුමා පැහැදිලිව ප්‍රකාශ කෙරුවා පක්ෂ ලේකම්තුමා, සංධාන ලේකම්තුමා, එවැගේම පක්ෂ නායක සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශයක් කෙරුවා. එක තමයි සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විවෘත ඡන්දයකට යා යුතුයි කියලා. ඒ අනුව අපි ශ්‍රී ලංකා පොදුජන එක්සත් පොදුජන පෙරමුණත් එක්කහුව වෙනකොට එයාලා රහස්‍ය ඡන්දයක් ඉල්ලුවා. අපි රහස්‍ය ඡන්දයට යන්න ඕන කියලා අපෙන් ඉල්ලීමක් කෙරුවා. අපි පැහැදිලිව පක්ෂ නායකත්වයේ ඒ අපිට දීපු උපදේශ අනුව ප්‍රතිස්තරයේ ප්‍රතික්ෂේප කරලා ගිහුවා අපිට ආ යුත්තේ විවෘත ඡන්දයකට කියලා. ඒ අනුව එයා එකඟ වුණා අපි එක විවෘත ඡන්දයකට යන්න. එහෙම නැතු වුණා නම් එයාට ලොකු හැකියාවක් තිබුණා එක්සත් ජාතික පක්ෂයේ රහස්‍ය ඡන්දවලින් හතර පහ දෙනෙක්ව ඩැහැ ගැනීම යම්කිසි වැඩසටහනක් තිබුණා කියන එක අපිට තේරුණා. නමුත් අපි පක්ෂයේ නායකත්වයට ගරු කරමින්, පක්ෂයේ ප්‍රතිපත්ති වලට ගරු කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගත්තු තීන්දුව වලට අපි පස් දිනාම එකතු වෙලා අපි විරුද්ධ ඡන්දයකට ගියා. එක ඒ වගේම අපිට ඊට එහාට ගිහිල්ලා කතා කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලිව එදා ඒ සාකච්ඡාවේදී එහෙම නැත්නම් ප්‍රකාශවලදී පක්ෂ නායකත්ව අපිට කිව්වා කොතනටද එකතු වෙන්න ඕන කියන තීන්දුව අපිට පැහැදිලිව කොහෙවත් කියලා නැහැ. අපිට ලිඛිතව ලබා දීලා නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ, ආණ්ඩුවේ පාර්ලිමේන්තුව තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරනකොට එක කොටසක් ගිහිල්ලා මැති ඇමතුරු හැටියට වාඩි වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තව කොටසක් ගිහිල්ලා විපක්ෂයේ වාඩි වෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය අපේ ප්‍රාදේශීය ආණ්ඩුවේ මත නගර සභාවෙත් එතුමා ස්ථාපිත කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න අපිට අවශ්‍ය නිදහස ලබා දුන්නා. ඒ අනුව බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත සහ පක්ෂයේ නායකත්වයේ ඒ තියෙන ප්‍රකාශත් එක්ක අපි කටයුතු කරා මිසක් පක්ෂයට විරුද්ධව කිසිම කටයුත්තක් අපි කරලා නැහැ කියන එක පැහැදිලිව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂ අනිත් එක එක්සත් ජාතික පක්ෂය අද වෙද්දී අගමැතිවරයාට විරුද්ධව කුමන්ත්‍රණ දියත් වෙමින් තියෙනවා එක්සත් ජාතික ඇතුලේ. එහෙම වෙලාවක ප්‍රාදේශීය ආණ්ඩුව ඉඳගෙන අපිට මේ ප්‍රශ්න තියෙන ආණ්ඩුවකට එක්කහුවෙන්න කිසිම උවමනාවක් නැහැ අපිට. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ යම්කිසි අනන්‍යතාවයක් තියෙන පක්ෂ නායක හැටියට පිරිසුදු නායකයෙක් ඉන්න පක්ෂයක්. අනිවාර්යෙන්ම ඉතින් මාධ්‍ය වලින් තොරතුරු අපිට ලැබෙන විදිහට කෝප වාර්තා වල තියෙන සටහන් වෙච්ච ඒවට ඒත් එක්ක බලනකොට පැහැදිලිව පේනවා මේක මේ මහ බැංකු මංකොල්ලේ අග්‍රමත්‍යවරයාගේ ඒ රෝයල් කොලෙජ් එකේ තියෙන හිතවත්කම් උඩ තියෙන කණ්ඩායමකුත් එක්ක අර්ජුන මහේන්ද්‍රන් ගෙනල්ලක් කියලා තනතුරු ලබා දුන්න කියලා පැහැදිලිව ඒක රටට ඔප්පු වෙලා ඉවරයි. මේගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් කියලා නැහැ මං හිතන විදිහට. සාමාන්‍යයෙන් සම සංවිධායකවරු දෙන්නෙක් ඉන්නවා. ඉතින් එතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක යන්න ඕන කියන තීන්දුව ඉන්නකොට බහුතර මන්ත්‍රීවරු පොදු ජන පෙරමුණත් එක්ක යන්න ඕන කියලා එතන හිට ගන්නවා. ඒ නිසා බහුතර කණ්ඩායමත් එක්ක ගන්නා වූ තීන්දුවකට එකඟ වෙනවා මිසක් පක්ෂයේ නායකත්වය වගේ දුන්නෝ ඒ අපේ කොන්දේසි වලට අනුකූලව පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන කටයුතු කරන ඇරුණාම අපිට තනි පුද්ගලයෙක් හැටියට තීන්දුව ගන්න හැකියාවක් පක්ෂය තුල නැහැ. මාතලගේ නිමල් ඇන්ටේන් ඩයස් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදුණු අපේක්ෂකතුමෝ. මේ ඊයේ දිනේ ප්‍රවෘත්ති වාර්තාවේ මම දැක්කා රොයිස් මැතිතුමා කියනවා අපි කළු සල්ලි අරගෙන පොහොට්ටුවට සහයෝගය දුන්නා කියලා. අපි මේ මහත්යට කියන්නේ එකක් තියෙනවා මහත්යෝ, අපි කළු සල්ලි ගත්තා නම් අද අපිට තේ එකක් බොන්න රුපියල් 5ක් නැහැ. අපිට තේ එකක් බොන්න අපේ ශ්‍රී ලංකන් දහස් පක්ෂයෙන් ඉල්ලපු අපේක්ෂකයන්ට රුපියල් 5ක් නැහැ. එහෙම තියෙද්දි ඕගොල්ලෝ බොරුවට අපිට චෝදනා කරන්න එපා
මේ කළු සල්ලි ගත්තයි කියලා. අපි කළු සල්ලි නෙමෙයි මෙතන. අපේ ජනාධිපතිතුමා අපිට කියලා දෙන්නේ අපේ පක්ෂයට වැඩි තනතුරු ලැබිලා වැඩි බලය ලබා දෙන මේ පක්ෂයේ පැත්තට සහයෝගය ලබා දෙන්න. බෞද්ධරේ වැඩි පැත්ත කොයිද? ඒ පැත්තට ලබා දෙන්න. සම සංවිධායක අපි ඒ ගැන අපි අනිවාර්යම අපි ජනාධිපතිතුමාට මේ ගැන දැනුම් දෙන්න ඕන මුලින්ම. අපේ සකවුල්ල මැතුමත් ඇතුළු අපි අපේ කවුද ලලිත් දෙන්සිල් මැතුමාටත් එක්කෙන්ම තමයි මේ තීරණය ගන්නෙ. එයා ඇතුළුවනේ යන්නේ මෙතන සාකච්ඡාව. අපි ජනාධිපතිතුමාට අනිවාර්යයෙන්ම මේ දැන් මේ කියා මාර්ගය ගැන නඩුවක් කරේ. අපේ චරිත ඝාතනය කරපු නිසා අපි ඔහුට අනිවාර්යයෙන්ම උසාවි ගන්න එක ගන්නවා අපේ සාධාරණත්වයේ ඉටු කිරීමට. මම දීපිකා අප්පුහාමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීගමු නගර සභාවට තරඟ වැදෙන අපේක්ෂිකාව. නාගරික මන්ත්‍රී. ඒ වැරදි ප්‍රකාශයක් කියලා තමයි කියන්නේ තියෙන්නේ. ඒ කට්ටියට එහෙම කියන්න තියෙනවා නම් එයාලට ඔප්පු කරන්න සාධක තියෙනවා කියලා එයාලා විරුද්ධව කියලා තියෙනවා. ඒවා අපිට ඉදිරිපත් කරන්න කියලා අපි කියනවා. මොකද ඒක අපි පිළිකුල් ලෙස ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. කියන කතා ඔප්පු කරන්න සාධක තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න කියලා අපි කෙලින්ම මාධ්‍යයට ඉදිරිපත් කරන්න කියලා අපි එයාලට ඉල්ලීමක් කරනවා. අපි ඉදිරියට අපේ සංවිධායකතුමා හා එක අහු වෙලා එයාලට අපි කියනවා මේකට විරුද්ධව ඇක්ෂන්ස් ගන්න කියලා. මොකද මේක අපේ පළවෙනි දේශපාලනයේ තියෙන පළවෙනි අඩිය මේ. අපි එතකොට මේ පළවෙනි ස්ටෙප් එකේදීම අපිට මෙහෙම අපේ චරිතයට ඝාතනය වෙන විදිහට ප්‍රකාශ කිරීම, ඒක රොහිස් විජිත මන්ත්‍රීතුමා කරන වැරදි ප්‍රකාශය එතුමාට ඉල්ලාස් කරගන්න කියලා අපි විරුද්ධව කියනවා. අද වෙනතුරු තවම කිසිම අවස්ථාවකදී අපිත් එක්ක කතා කරලා නැහැ. ඒ ගැන අපි ඉදිරියට අපි ඒ ගැන ක්‍රියාත්මක වෙනවා මොකද කරන්න කියලා. අපි සංවිධායකතුමාත් එක්ක සාකච්ඡා කරලා අපි ඒකට පියවරක් ගන්නවා අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම අපි ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න අපි කටයුතු කරනවා. නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නවා. මොකද අපිට වෙලා තියෙන වැරදි ප්‍රකාශ, ඒ කියන්නේ අපිට වෙලා තියෙන චෝදනාව අනිවාර්යෙන් ඒ කට්ටිය ඉල්ල අක්ෂර ගන්න ඕන කියන මතය තමයි අපි ඔක්කොම කමෙන්ට් රැඳී සිටින්නේ. ගවිෂා ගායත්‍රි, ශ්‍රී ලංකා සුදන්දර කච්චේ. කාසෙදුම් වාංගිරඳාතා நாங்க பயப்படணும். காசு எதுவும் வாங்கல, அதுதான் உண்மை. இப்பெல்லாம் நாளும் இல்லாத கதையை வந்து இப்போ நாங்கள் வின் பண்ணதுக்கு பிறகு கதைக்கிறதுங்கிறது ஒரு சாத்தியமற்ற ஒரு விஷயம். இப்போ நம்மள ஆர்கனைசரோட கதைச்சு நாங்கள் முடிவெடுத்து தான் இந்த கட்சியோடு சேர்ந்தோம். பலம் இல்லாத கட்சியோடு சேர்ந்து எங்களுக்கு சொசைட்டிக்கு இந்த வேலையும் செய்ய இயலாது. அதுதான் உண்மை. எங்களுக்கு சப்போர்ட் பண்ணுறவங்களோட சேர்ந்து தான் நாங்கள் பொதுமக்களுக்கு ஏதாச்சும் ஒரு விஷயத்தை செய்யலாம். இப்போ நாங்கள் வந்து ஏதாச்சும் ஒரு காசோ இல்லாட்டி அவங்கள்ட்ட கருப்பு பணம் ஏதாச்சும் வாங்கியிருந்தா தான் நாங்கள் யாருமே பயப்படணும். பயப்படுற அளவுக்கு எங்களுக்கு எந்த விஷயமே நடக்கலை. இவ்வளோ நாளும் கதைக்காத மனுஷர் இந்த நிமிஷம் வந்து கதைக்கிறாங்களோ அதை நீங்களே புரிஞ்சுக்கொள்ளணும். அவங்க சொல்கிறது அவ்வளோவுமே பிளன்னு. இப்போ எங்களால் ப்ரூவ் பண்ண முடியலன்னா நாங்கள் ஆர்கனைசரோட கதைச்சு அதை நாங்கள் கட்டாயமே ப்ரூவ் பண்ணுவோம். ஏன்னா நாங்கள் வாங்கியிருந்தா தான் நாங்கள் கட்டாயமே பயப்படணும். அப்படி எந்த ஒரு சந்தர்ப்பத்துலேயும் நாங்கள் அவங்க பின்னாடி போகவும் இல்லை. நாங்கள் அந்த ஒரு காசையோ இல்லாட்டி எதையுமே நாங்கள் வாங்கலை கை நீட்டி. அதாவது இப்போ நாங்கள் முதல் படி எடுத்து வச்சுருக்குறோம். பொதுமக்களோட ஓட்ஸை வாங்கி நாங்கள் சேவை செய்கிறதுக்கு வெளியில் வந்திருக்கோம். எங்களுக்கு ஒரு சந்தர்ப்பத்தை அவங்க வழங்க மாட்டேங்கிறாங்க. அதுதான் உண்மை. எங்களுக்கு தடங்களாகவும் எங்களை வேலை எதுவும் செய்ய விடாத அளவுக்கு அவங்க எங்களை இறுக்கம் கொடுக்குறாங்க. அந்த இறுக்கத்தையெல்லாம் உடைச்சு நாங்கள் பொதுமக்களுக்கு செய்கிற சேவையில் பொதுமக்கள் வந்து கட்டாயமாக புரிஞ்சுக்கொள்ளுவாங்க. நாங்கள் வாங்கியிருக்கோமா வாங்கலையான்னு பொதுமக்களுக்கு அது புரியும். லலித் தென்சில் இதை இல்லாமக்கணும். இப்படி ஒரு விஷயத்துக்கு கட்டாயமா நீதி எங்களுக்கு கொடுக்கணுங்கிறத நாங்கள்
சொல்கிறோம். இப்போ நாங்கள் வந்து ஏதாச்சும் ஒரு காசோ இல்லாட்டி அவங்ககிட்ட கருப்பு பணம் ஏதாவது வாங்கியிருந்தா தான் நாங்கள் யாருமே பயப்படணும். பயப்படுற அளவுக்கு எங்களுக்கு எந்த விஷயமே நடக்கலை. இவ்வளோ நாளும் கதைக்காத மனுஷன் இந்த நிமிஷம் வந்து கதைக்கிறாங்களோ அதை நீங்களே புரிஞ்சுக்கொள்ளணும். அவங்க சொல்கிறது அவ்வளோவுமே பிளன்னு. இப்போ எங்களால் ப்ரூவ் பண்ண முடியலன்னா நாங்கள் ஆர்கனைசரோட கதைச்சு அதை நாங்கள் கட்டாயமே ப்ரூவ் பண்ணுவோம். ஏன்னா நாங்கள் வாங்கியிருந்தா தான் நாங்கள் கட்டாயமே பயப்படணும். அப்படி எந்த ஒரு சந்தர்ப்பத்திலையும் நாங்கள் அவங்க பின்னாடி போகவும் இல்லை. நாங்கள் அந்த ஒரு காசையோ இல்லாட்டி எதையுமே நாங்கள் வாங்கலை கை நீட்டி. அதாவது இப்போ நாங்கள் முதல் படி எடுத்து வச்சுருக்குறோம். பொதுமக்களோட ஓட்ஸை வாங்கி நாங்கள் சேவை செய்கிறதுக்கு வெளியில் வந்திருக்கோம். எங்களுக்கு ஒரு சந்தர்ப்பத்தை அவங்க வழங்க மாட்டேங்கிறாங்க. அதுதான் உண்மை. எங்களுக்கு தடங்களாகவும் எங்களை வேலை எதுவும் செய்ய விடாத அளவுக்கு அவங்க எங்களை இறுக்கம் கொடுக்குறாங்க. அந்த இறுக்கத்தையெல்லாம் உடைச்சி நாங்கள் பொதுமக்களுக்கு செய்கிற சேவையில் பொதுமக்கள் வந்து கட்டாயமாக புரிஞ்சு கொள்வாங்க. நாங்கள் வாங்கியிருக்கோமா வாங்கலையான்னு பொதுமக்களுக்கு அது புரியும்.